ආයිබෝන් හැමෝටම හුඟා කිල්ලීම් තිබ්බා SMPS වල ස්නබර් සර්කිට්ස්, ක්ලෑම්පින් සර්කිට්ස්, ඩෑම්පින් සර්කිට්ස් ගැන වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මං හිතුවා ඒකට කාලේ හරි කියලා. දැන් අපි SMPS සම්බන්ධව කතා කරන්න ලෑස්ති වෙලා ඉන්න හින්දා මං හිතුවා යම් කිසි දෙයක් පැහැදිලි කරගෙනම ඉස්සරහට යා යුතුයි කියලා. ඒක තමයි මේ ස්විච් මෝඩ් පවර් සප්ලයි කාණ්ඩ අපි හඳුනාගන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම අපිට ඇහෙන වචනේ තමයි මේ ෆ්ලයි බෑක් ටොපොලොජි කියන එක. නමුත් මං දැකලා තියෙනවා ෆෝවර්ඩ් කන්වර්ටර්ස් පෙන්නලා ෆ්ලයි බෑක් ටොපොලොජි කියනවා. එවගේම සාමාන්‍ය ෆෙරයිට් කෝ ට්‍රාන්ස්ෆෝමර්ස් පෙන්නලා ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර්ස් කියනවා. මේක අපි ටිකක් පැහැදිලි කරගමු. මෙතන SMPS දෙකක් තියෙනවා. ඔයගලන්ට කියන්න පුළුවන් ද මේකේ ෆ්ලයි බෑක් කන්වර්ටර් එක මොකක්ද? ෆෝවර්ඩ් කන්වර්ටර් එක මොකක්ද කියලා. ඔයගොල්ලෝ මේ පොඩි SMPS එක තෝරගත්තා නම් ෆ්ලයි බෑක් එක හැටියට ඔයගොල්ලෝ හරි. මේක තෝරගත්තා නම් ඔයගොල්ලෝ වැරදි. ෆ්ලයි බෑක් කන්වර්ටර් එකක්ද නැද්ද කියලා හරියටම කියන්න නම් මේකේ ට්‍රාන්ස්ෆෝමර් එක ගාලවලා බලන්න වෙනවා. නැත්තම් වෝල්ටේජ්, කරන්ට්, වේව් ෆෝම්ස් ඔසිලෝස්කෝප් එකේ දාලා බලන්න වෙනවා. නමුත් ඒ කිසිවක් කරන්නේ නැතුව ෆ්ලයි බෑක් කන්වර්ටර් එකක්ද නැද්ද කියලා 99.9% නිර්වද්‍යතාවයකින් කියන්න ලේසිම විදිය තමයි සාමාන්‍යයෙන් ෆ්ලයි බෑක් කන්වර්ටර් එකක අවුට්පුට් එකේ ඉන්ඩක්ටර් එකක් නැහැ. තිබ්බත් තියෙන ඉතාලම කලාතුරකින්. ඉතින් අවුට්පුට් ඉන්ඩක්ටර් එකක් නැත්තම් ඒක අනිවාර්යයෙන්ම ෆ්ලයි බෑක් කන්වර්ටර් එකක්. මෙන්න මේ SMPS එක බලන්න. මෙතන ස්විචින් MOSFET එක තියෙනවා. මෙතන ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එක තියෙනවා. මෙතන හයි ස්පීඩ් රෙක්ටිෆයර් එක තියෙනවා. ඊට පස්සේ කැපැසිටර්ස් එකක් හෝ වැඩි ගාණක් තියෙනවා. මේකේ අවුට්පුට් ඉන්ඩක්ටර් එකක් නැහැ. දැන් මේ SMPS එක බලන්න. මේකෙත් මෙතන ස්විචින් ට්‍රාන්සිස්ටර් දෙකක් තියෙනවා. මෙතන ස්විචින් ට්‍රාන්ස්ෆෝමර් එක තියෙනවා. ඒක ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එකක් නෙවෙයි. ඊට පස්සේ මෙතන හයි ස්පීඩ් රෙක්ටිෆයර් එක තියෙනවා. මෙතන තියෙනවා අවුට්පුට් ඉන්ඩක්ටර් එක. ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ඉන්ඩක්ටර් එකක් හරහා කරන්ට් එකේ ෂණික වෙනස් වීම වලට බාධා ඇති කරනවා. ඉතින් මේ ඉන්ඩක්ටර් එක දාලා තියෙන්නේ අවුට්පුට් කරන්ට් රිපල් එක ස්මූත් කරන්න. එතකොට ෆ්ලයි බෑක් ටොපොලොජි එකේදී ඇයි අවුට්පුට් ඉන්ඩක්ටර් එකක් අවශ්‍ය නොවෙන්නේ? ෆ්ලයි බෑක් කන්වර්ටර් එකේ ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එකේ සෙකන්ඩරි එක ඉන්ඩක්ටර් එකක් වගේ ක්‍රියා කරලා අවුට්පුට් රිපල් එක ස්මූත් කරනවා. හරි. ඒ ගැන ඒ ඇති. දැන් අපි මුලින්ම බලමු ෆ්ලයි බෑක් කන්වර්ටර් එකක මේ ස්නබර් සර්කිට්ස් පාවිච්චි වෙන ආකාරය. ෆ්ලයි බෑක් ට්‍රාන්ස්ෆෝමර් එකක් කිව්වට ඇත්තට ඒක ට්‍රාන්ස්ෆෝමර් එකක් ක්‍රියා කරන ආකාරයට නෙමෙයි ක්‍රියා කරන්නේ. ඒක ඇත්තටම කපල්ඩ් ඉන්ඩක්ටර් එකක්. එතකොට කපල්ඩ් ඉන්ඩක්ටර් එකකයි ට්‍රාන්ස්ෆෝමර් එකකයි වෙනස මොකද්ද? ට්‍රාන්ස්ෆෝමර් එකක් නම් ඒකේ ප්‍රයිමරි එකට ශක්තිය යොදන අවස්ථාවේම සෙකන්ඩරි එකෙන් ශක්තිය එළියට ගන්නවා. නමුත් ෆ්ලයි බෑක් එක ප්‍රයිමරි එකට දාන ශක්තිය මැග්නටික් ෆීල්ඩ් එක ගබඩා වෙනවා යම්කිසි ප්‍රමාදයකින් පසුව සෙකන්ඩරි එකෙන් එළියට ගන්න. දැන් මේ ෆ්ලයි බෑක් ටොපොලොජි එකට තමයි ස්නබර් සර්කිට්ස් වල වැඩිම අවශ්‍යතාවය තියෙන්නේ. මොකද මේ ටොපොලොජි එකේ තමයි වැඩිම ට්‍රාන්සියන්ට් වෝල්ටේජ් ස්පයික්ස් ඇති වෙන්නේ. ට්‍රාන්සියන්ට් කියන වචනේ තේරුම තමයි తాවකාලික. එහෙම නැත්නම් එක් ස්ථානයක සිට අනෙක් ස්ථානයට යන අතරමඟ කියන තේරුම. ඉතින් MOSFET එකක ඔන් අවස්ථාවේ සිට ඔෆ් අවස්ථාව දක්වා හෝ අනෙක් පැත්තට වෙනකොට එන වෝල්ටේජ් ස්පයික්ස් තමයි මේ නමින් හඳුන්වන්නේ. ස්නබර් සර්කිට් එකේ ඊළඟ කාර්යය තමයි මේ ට්‍රාන්සියන්ට් වෝල්ටේජ් ස්පයික් එක සමගම ඇතිවන දෝලන ඉක්මනින් නැති කරලා දාන එක. ට්‍රාන්සියන්ට් ස්පයික්ස් වල භයානකම ස්පයික් එකේ එන්නේ MOSFET එකේ ඩ්‍රේන් පින් එකට හෝ ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් පින් එකට. ඉතින් මම දන්නවා දැන් මගේ වීඩියෝස් බලන අය වැඩියම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ නිකං කියෝගෙන කියෝගෙන යනවට වඩා ප්‍රායෝගිකව මේවා කරලා පෙන්වයි කියලා. ඉතින් වැඩිය කතා නැතුව මේක ඇහින් දැකලම තේරුම් ගමු. ස්නබර් සර්කිට් එකක තියෙන වැදගත්කම බලන්න හොඳම විදිය තමයි හොඳට වැඩ කරන මේ ෆ්ලයි බෑක් කන්වර්ටර් එකේ ස්නබර් සර්කිට් එක ක්‍රියාවිරහිත කරලා බලමු මොනවද වෙන්නේ කියලා. මේකේ තියෙන්නේ RCD ස්නබර් එකක්. මෙන්න මේ වගේ. ඒක ක්‍රියා කරන හැටි මම මේ පරීක්ෂණයෙන් පස්සේ කියලා දෙන්නම්. ඊට ඉස්සෙල්ලා අපි බලමු සාමාන්‍ය විදියට මේ ෆ්ලයි බෑක් කන්වර්ටර් එක වැඩ කරනකොට මේ ස්විචින් MOSFET එකේ ඩ්‍රේන් පින් එකේ ඇතිවන වෝල්ටේජ් ස්පයික්ස් කොහොමද කියලා. මම දැන් මේ ෆ්ලයි බෑක් SMPS එක පොඩ්ඩක් මොඩිෆයි කරගෙන තියෙන්නේ. මේ ෆ්ලයි බෑක් කන්වර්ටර් එකේ ස්විචින් MOSFET එක එළියට අරගෙන තිනවා හොඳ හීට් සින්ක් එකක හයි කරන්න පුළුවන් වෙන විදියට. සහ මට ඔසිලෝස්කෝප් කරන්න ලේසි වෙන්න. ඒ වගේම මම මේකේ ස්නබර් සර්කිට් එක සම්බන්ධ කරන්න සහ විසන්ධි කරන්න පුළුවන් වෙන විදියට ස්විච් එකක් දාගෙන තියෙනවා. ස්විච් එක මේ පැත්තට දැම්මොත් ස්නබර් සර්කිට් එක කනෙක්ට් වෙනවා. මේ පැත්තට දැම්මොත් ස්නබර් සර්කිට් එක ඩිස්කනෙක්ට් වෙනවා. මුලින් බලමු MOSFET එකේ ඩ්‍රේන් වෝල්ටේජ් එක බල්ක් කැපැසිටර් එකේ ඍණාග්‍රයට සාපේක්ෂව
කොච්චරක් වෝල්ටේජ් එක එනවද කියලා. ස්නබර් සර්කිට් එක තියෙද්දි මම දැන් ඔක්කොම සෙට් කරගෙන තියෙන්නේ. MOSFET එක හොඳ හීට් සින්ක් එකක හයි කරගෙන තියෙනවා. අපිට හොඳ ලෝඩ් එකක් දාන්න පුළුවන් වෙනවා. ඔසිලොස්කෝප් ප්‍රෝබ් එක හයි කරලා තියෙනවා ඩ්‍රේන් පින් එකට. මේ රතු පාට සහ කළු පාට වයර් දෙක ගිහිල්ලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික ලෝඩ් එකට. ඉලෙක්ට්‍රොනික ලෝඩ් එක 1 ඇම්පියර් ලෝඩ් එකකට ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. දැනට එතකොට මේ ස්විච් එකෙන් මට පුළුවන් RCD ස්නබර් එක ඔන් කරන්න සහ ඔෆ් කරන්න. තව මේ ස්ක්‍රීන් එකෙන් පේනවා ඔසිලොස්කෝප් එක. දැන් අපි ඔන් කරමු. එතකොට ඔසිලොස්කෝප් එකේ යම් කිසි වේව් පැටර්න් එකක් එනවා. මම ඕගලන්ට පැහැදිලි කරන්නම් මොකද්ද මේ අපි දකින්නේ කියලා. ග්‍රවුන්ඩ් ලෙවල් එකේ තියෙන මෙන්න මේ පහළම කෙළවරේ. මේක කොටුවකින් පෙන්වන්නේ 50 වෝල්ට්ස්. එතකොට මෙන්න මේ ලෙවල් මෙන්න මේ ලෙවල් එක කියන්නේ වෝල්ට් 300ක්. ඔගලන්ට පේනවා ට්‍රේස් එක උඩින් සහ පහලින් ස්ක්‍රීන් එකෙන් එළියට ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව තමයි මගේ ගාව තියෙන්නේ ඉන්ටු 10 ප්‍රෝබ් එකක් විතරයි. ඉතින් මේ සම්පූර්ණ වෝල්ටේජ් එක එකවර බලන්න නම් ඉන්ටු 100 ප්‍රෝබ් එකක්වත් ඕනේ. කමක් නැහැ අපිට පුළුවන් අපේ වැඩේ කරගන්න. ඒකට මම කරන්නේ මේ channel එක AC කපල් කරනවා ඔසිලොස්කෝප් එකට. එතකොට මේ DC කොටස පේන්නේ නැතුව ගිහිල්ලා AC wave එක විතරක් ස්කෝප් එකේ ඇඳෙනවා. AC කොටස විතරක් බලන්න මේ probe එක ඇති. නමුත් මතක තියාගන්න මෙතන දැන් ground level එක වගේ පේනුණාට මෙතන තියෙනවා voltage volt 300ක්. volt 300 ඉඳලා ගණනය කරොත් 350 400 450 500ක් volts වැටෙනවා මේ MOSFET එකේ drain එකට. මේ MOSFET එකේ data sheet එක බැලුවොත් ඒකේ තියෙනවා මේකට උපරිම ගන්න පුළුවන් volt ප්‍රමාණය 600යි volts කියලා. ඉතින් දැනටමත් මේකේ drain එකට volt 500ක් වැටෙනවා. ඉතින් තව volt 100යි තියෙන්නේ මේකේ rated voltage එකට වඩා උඩින් යන්න. හරි දැන් අපි snubber circuit එක අයින් කරලා බලමු. ඔන්න මම switch එක දානවා. දැන් snubber circuit එක විසන්දි කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා peak එක volt 200කින් විතර ඊටත් වඩා වැඩි ගගයකින් ඉහළ ගියා. ඒ කියන්නේ මෙතන දැන් volt 700කට වඩා voltage එකක් වැටිලා තියෙනවා. ඒ කියන්නේ MOSFET එකේ rated voltage එකට වඩා හුඟක් ඉහළින් තමයි දැන් මේ MOSFET එක වැඩ කරන්නේ. ඉතාමත් අවදානම් කලාපයක. ඒ වගේම ඔයගලන්ට පේනවා මේක time base එක වැඩි කරොත් මේ spike එකත් එක්ක කොයි තරම් oscillations අපි add කරාද කියලා. දැන් අපි ආයිසරයක් RCD number එක දැම්මොත් ඒ oscillations හුඟක් දුරට අඩු වෙලා ගිහිල්ලා spike එකත් හුඟක් දුරට අඩු වෙනවා. volt 200කට වඩා අඩු වෙනවා. ආයිසරයක් on කරොත් ආයිසරයක් වැඩි වෙනවා. ඉතින් මේ විදිහට SMPS එක වැඩ කළොත් වැඩි කල් දුවන්නේ නැහැ. ඉතින් දැන් මම හිතනවා ඔයගොල්ලන්ට වැටහෙන්නේ නැති ස්නබර් සර්කිට් එක කොයි තරම් වැදගත්ද කියලා මේ SMPS එකේ දිගු කල් පැවැත්මට. හරි. දැන් මේක තමයි ෆ්ලයිබැක් කන්වර්ටර් එකේ සැකැස්ම. මම ස්නබර් සර්කිට් එක නැතුව ඇඳලා තියෙන්නේ. ඉස්සෙල්ලා බලමු ස්නබර් එක නැතුව මේක ක්‍රියා කරන ආකාරය. බ්‍රිජ් රෙක්ටිෆයර් එකෙන් AC එක රෙක්ටිෆයි වෙලා කැපැසිටර් එක චාර්ජ් වෙනවා වෝල්ට් 320කට විතර. 300ද 320ද 340ද කියන එක තීරණය වෙන්නේ ඒ වෙලාවේ අපේ ගෙදර AC සප්ලයි එකේ තියෙන වෝල්ටේජ් එක මත. අපිට පහසුවට අපි 300යි වෝල්ට්ස් කියලා ගමු. මේ MOSFET ස්විච් එක ඔන් වුණාම වෝල්ට් 300 මේ ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එක හරහා MOSFET එක හරහා මේ කරන්ට් සෙන්ස් රෙසිස්ටර් එක හරහා ග්‍රවුන්ඩ් එක වෙත ගලා යනවා. දැන් මේ අතරේ මේ ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එකේ සෙකන්ඩරි එකේ මේ ඩයෝඩ් එක රිවර්ස් බයස්ඩ් හින්දා ධාරාවක් ගලන්නේ නැහැ. වෝල්ටේජ් එකක් ඩිවෙලොප් වෙලා තියෙනවා මේ වයින්ඩින් රේෂියෝ එක අනුව සාමාන්‍ය ට්‍රාන්ස්ෆෝමර් එකක් වගේ. නමුත් ධාරාවක් ගලන්නේ නැහැ. දැන් හරිනම් අපේ ඩ්‍රේන් වෝල්ටේජ් එක වෙනස් වෙන්න ඕනේ මෙන්න මේ ආකාරයකට. මොහොතකට මේ රතු පාට ලයින් එක අමතක කරලා කළු පාට ලයින් එක දිහා විතරක් බලන්න. ඉස්සෙල්ලා ඩ්‍රේන් පින් එක වෝල්ට් 300 තියෙනවා. ඊට පස්සේ MOSFET එක ඔන් වෙච්ච හැටි ඒක වෝල්ට් බිඳුවට බහිනවා. මේ MOSFET එකේ ඔන් කාල පරාසයේදී දිගටම ධාරාව ගලාගෙන යනවා. මෙතනදී MOSFET එක ඔෆ් වෙනවා. ඔෆ් වෙච්ච හැටි ආයෙත් වෝල්ට් 300ට නගිනවා. නමුත් එතනින් නවතින්නේ නැහැ. දැන් ෆ්ලයිබැක් ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රයිමරි එකේ ධාරාවක් ගලන්නේ නැහැ. නමුත් දැන් සෙකන්ඩරි එකේ ධාරාව ගලනවා. ප්‍රයිමරි එක හින්දා සෙකන්ඩරි එකේ වෝල්ටේජ් එකක් ඇති වුණා වගේම සෙකන්ඩරි එක හින්දා සෙකන්ඩරි එකේ ගලන ධාරාව හින්දා ප්‍රයිමරි එකේ වෝල්ටේජ් එකක් හට ගන්නවා. ඒකට අපි කියන්නේ රිෆ්ලෙක්ටඩ් වෝල්ටේජ් එක කියලා. අන්නේ රිෆ්ලෙක්ටඩ් වෝල්ටේජ් එක මේ වෝල්ට් 300ට එකතු වෙලා ඩ්‍රේන් වෝල්ටේජ් එක වෝල්ට් 430ක් වගේ ඉහළකට අරගෙන යනවා. ඊට පස්සේ සෙකන්ඩරි එකේ ධාරාව සම්පූර්ණයෙන් ගලලා ඉවර වුණාම මේ වෝල්ට් 430 නැවතත් වෝල්ට් 300ට විතර වැටෙනවා.
දැන් මේක මෙහෙම වෙනවා නම් හරි ෂෝක්. නමුත් එහෙම වෙන්නේ නැහැ. දැන් මෙතනදී MOSFET එක ඕෆ් වෙනවත් සමගම තමයි ප්‍රශ්න පටන් ගන්නෙ. දැන් මේ මෙච්චර වෙලා නිදහසේ ගලා ගිය ධාරාවට යන්න තැනක් නැති වෙනවා. ඉන්ඩක්ටර් එකක් හරහා ධාරාවක් ගලාගෙන යනවා කියන්නේ හරියට කෝච්චියක් තල්ලු කරගත්තා වගේ තමයි. පටන් ගන්න අමාරුයි. නමුත් පටන් ගත්තට පස්සේ නවත්තන්නත් අමාරුයි. ඉතින් යන්න තැනක් නැති වුණත් තව තවත් ධන ආරෝපණ ඇවිල්ලා මේ MOSFET drain pin එකේ ගොඩ ගැහෙනවා. ඒක නිසා ඉතා විශාල වෝල්ටේජ් එකක් drain pin එකේ හට ගන්නවා. ඉතින් මේ විශාල වෝල්ටේජ් එක තමයි අපිට වෝල්ට් 750ක් හැටියට පෙනුනේ. ඉතින් මේ වෝල්ට් 750 MOSFET එකට ඉතා අනතුරුදායකයි. මොකද ඒක MOSFET එකේ drain voltage drain to source breakdown voltage එකට වඩා වැඩි. ඊට අමතරව ප්‍රයිමරි වයින්ඩින් එකේ ලීකේජ් ඉන්ඩක්ටන්ස් එක සහ MOSFET එකේ අවුට්පුට් කැපැසිටන්ස් එක නිසා LC සර්කිට් එකක් හැදෙනවා. මේ LC සර්කිට් එක නිසා තමයි මේ දෝලන හටගන්නේ. දැන් අපේ පවර් සප්ලයි එකට තර්ජන දෙකක් තියෙනවා. එකක් ඩ්‍රේන් පින් එකේ ඇති වෙලා තියෙන වෝල්ට් 750, අනෙක මේ දෝලන. දෝලන පාලනය නොකරොත් එහෙම අර ටැකෝමා පාලමට වුණා වගේ පාලනයකින් තොරව එහාට මෙහාට වැනිලා විනාශ වෙලා යන්න පුළුවන්. දැන් අපි බලමු ස්නබ සර්කිට් එක තියෙනකොට ක්‍රියා කරන ආකාරය. දැන් මෙතන මේ MOSFET එක නැහැ. ඒක නිසා අපි කිව්වා මෙතන වෝල්ට් 750ක් හැදෙනවා කියලා. එතකොට මෙතන 300යි. මෙතන 750යි. ඒ කියන්නේ මෙතන ධන මෙතනට සාපේක්ෂව මෙතන ඍණ. එහෙනම් මේ ඩයෝඩ් එක හරහා ධාරාවක් ගලනවා. ඉස්සෙල්ලා වෙන්නේ මේ කැපැසිටර් එක චාර්ජ් වෙනවා. ඊට පස්සේ මෙතනින් මෙතනයි මෙතනයි සමාන වෝල්ටේජ් එකකට ආවට පස්සේ මේ ඩයෝඩ් එක රිවර්ස් බයස් වෙනවා. ඒක නිසා මේ පැත්තට ධාරාව ගලන්න බෑ. ඉතින් මේ රෙසිස්ටර් එක හරහා මේ වැඩිපුර වෝල්ටේජ් එක ඩිස්චාර්ජ් වෙලා පද්ධතියෙන් ඉවත් වෙනවා. ඉතින් මේ ආකාරයට ස්නබ සර්කිට් එකකින් දා ඩ්‍රේන් වෝල්ටේජ් එක ක්ලෑම්ප් වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ වෝල්ට් 750කට වගේ නගින්න ඉස්සෙල්ලා මේ වෝල්ටේජ් එක ඊට පහළ අගයකට සීමා කරනවා. මෙන්න මේ ආකාරයට තමයි ස්නබ සර්කිට් එක අපේ පවර් සප්ලයි එක ආරක්ෂා කරන්නේ. හොඳයි. මම දැන් ෆෝවර්ඩ් කන්වර්ටර් එකත් අර විදියටම RC ස්නබ සර්කිට් එක සම්බන්ධ කරන්න සහ විසන්ධි කරන්න පුළුවන් විදියට ස්විච් එකක් දාගත්තා. අපි ලෝඩ් එක සෙට් කරලා තියෙනවා කොන්ස්ටන්ට් 3 ඇම්පියර් ලෝඩ් එකකට. ඔසිලොස්කෝප් ප්‍රෝබ් එකෙන් මේ ස්විචින් ට්‍රාන්සිස්ටර් දෙකේ මෙතන මේ කොමන් පොයින්ට් එක ප්‍රෝබ් කරනවා. අපි දැන් SMPS එක ස්විච් ඔන් කළොත් අපිට පේනවා සාමාන්‍යයෙන් හොඳ ක්ලීන් කලෙක්ටර් වෝල්ටේජ් පැටර්න් එකක්. මම පසුව කියලා දෙන්නම් ඇයි මේ විදිය වෝල්ටේජ් පැටර්න් එකක් එන්නේ කියලා. හරි, දැන් අපි ස්නබ සර්කිට් එක ඩිස්කනෙක්ට් කරමු. දැන් ඔයගලන්ට පේනවා ඔසිලේෂන්ස් යම් කිසි ප්‍රමාණයකට වැඩි වුණා. නමුත් ඒවා ෆ්ලයි බැක් ටොපොලොජි එකේ තිබ්බ තරම් විශාල ඒවා නෙවෙයි. ඉතින් ඒක තමයි ෆෝවර්ඩ් කන්වර්ටර්ස් වල වැඩි RCD ස්නබර්ස් ගැන කතා නොවෙන්නේ. වැඩි මුණොත් තියෙන්නේ මෙන්න මේ වගේ RC ඩෑම්පර් සර්කිට් එකක් විතරයි. තව වර්ගයක් තියෙනවා ඇක්ටිව් ක්ලෑම්පින් කියලා. ඒක අපි සම්පූර්ණ වීඩියෝ එකකින් වෙනම කතා කරමු. ෆෝවර්ඩ් කන්වර්ටර් එකේ මෙතන කොමන් පොයින්ට් එකේ වෝල්ටේජ් වේරියේෂන් එක තමයි අපි ඔසිලොස්කෝප් ස්ක්‍රීන් එකේ දැක්කේ. දැන් අපි බලමු කොහොමද මේ වෝල්ටේජ් පැටර්න් එක ආවේ කියලා. අපි මෙතන වෝල්ටේජ් එක බලන්නේ මේ ග්‍රවුන්ඩ් එකට සාපේක්ෂව. එතකොට මෙතන 300 වෝල්ට්ස්, මෙතන 150යි, මෙතන 0යි. ඉතින් මුලින්ම අපේ ඔසිලොස්කෝප් එකට වෝල්ට් 150ක් පේනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ මේ ට්‍රාන්සිස්ටර් දෙකෙන් එකක් ඔන් වෙනවා. අපි හිතමු මේ උඩ එක කියලා. එතකොට මේ ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් එමිටර් ජංක්ෂන් එක ෂෝට් සර්කිට් එකක් වගේ වෙනවා. එතකොට මේ වෝල්ට් 300 කෙලින්ම අපේ මෙෂර් කරන මෙතනට වැටෙනවා. මේ වෝල්ටේජ් එක නගිනවා 300ට. ටික වෙලාවක් ගිහිල්ලා උඩ ට්‍රාන්සිස්ටර් එක ඕෆ් වෙනවා. නමුත් යට එක තාම ඔන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැන් ට්‍රාන්සිස්ටර් දෙකම ඕෆ්. මේ කාලේ තමයි ඩෙඩ් ටයිම් එක කියන්නේ. මේ කාලේදී ආයෙමත් මෙතන වෝල්ටේජ් එක වෝල්ට් 150ක් වෙනවා. තව ටික කාලයකට පස්සේ යට ට්‍රාන්සිස්ටර් එක විතරක් ඔන් වෙනවා. යට ට්‍රාන්සිස්ටර් එකේ කලෙක්ටර් එමිටර් එක ෂෝට් වෙනවා. මෙතන තිබ්බ වෝල්ට් 150 බිඳුවට වැටෙනවා. ඊළඟ සයිකල් එකේදී මේක ආයේ රිපීට් වෙනවා. දැන් හුඟ දෙනකොට ප්‍රශ්නයක් තමයි මේ පවර් සප්ලයි එක ස්ටාර්ට් වෙන්නේ කොහොමද කියලා. මේක මේ කොමන් චයිනීස් පවර් සප්ලයි එක. හුඟක් චයිනීස් මේ 12 වෝල්ට්ස් 24 වෝල්ට්ස් පවර් සප්ලයිස් එන්නේ මෙන්න මේ
topology එකෙන් තමයි. ඒ කියන්නේ half bridge forward converter topology එක. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ switching IC එක තියෙන්නේ secondary පැත්තේ. secondary පැත්තට voltage එකක් ගිහිල්ලා IC එකේ supply voltage එක ඇවිල්ලා ඒකේ switching පටන් අරගෙන ආයමත් මේ transformer එක හරහා primary side එකට ඇවිල්ලා ට්‍රාන්සිස්ටර් දෙක drive කරන්න ඕනේ. ඉතින් ට්‍රාන්සිස්ටර් දෙක තාම drive කරන්න පටන් අරගෙන නැත්නම් කොහොමද secondary එකට voltage එක කියන්නේ? switching IC එක වැඩ කරන්න voltage එකක් ඕනේ. voltage එකක් හදන්න switching IC එක වැඩ කරන්න ඕනේ. හරියට කිකිලිද බිත්තරේද වගේ ප්‍රශ්නයක්. ඒක වෙන්නේ මෙන්න මෙහෙමයි. SMPS එක on කළ හැටියේ මෙතනට volt 300ක් වැටෙනවා. මෙතන 150ක් වැටෙනවා මේ resistor divider එක හින්දා උඩ transistor එකේ base emitter junction එකට volt 1.9ක් විතර වැටෙනවා. යට transistor එකේ base emitter junction එකටත් volt 1.9ක් වැටෙනවා. ඒ කියන්නේ මේ transistor දෙකටම on වෙන්න සමාන අවස්ථාවක් තියෙනවා. නමුත් ලෝකේ කිසිම transistor දෙකක් සර්ව සම නැහැ. දෙකෙන් එකක් microsecond ගානකින් ඉක්මන් වෙනවා. අනෙකට ඉස්සෙල්ලා on වෙනවා. ඉතින් ඒක on වුණ හැටියේ මෙන්න මේ proportional drive winding එක හරහා on වෙලා තියෙන transistor එකේ collector current එකට සමානුපාතික current එකක් ගලන්න පටන් ගන්නවා. ඔයගලන්ට පේනවා මේ උඩ transistor එකේ winding එකයි මේ proportional drive winding එකයි තියෙන්නේ එකම පැත්තට. ඒ කියන්නේ proportional drive winding එකේ positive voltage එකක් හටගත්තොත් මේ උඩ winding එකේ හටගන්නේ positive voltage එකක්. නමුත් මේ යට වයින්ඩින් එක තියෙන්නේ ප්‍රොපෝෂනල් ඩ්‍රයිව් වයින්ඩින් එකට විරුද්ධ දිශාවට. ඒ කියන්නේ මේකේ පොසිටිව් වෝල්ටේජ් එකක් හටගත්තොත් මේකේ හටගන්නේ නෙගටිව් වෝල්ටේජ් එකක්. අපි නිකමට හිතමු ඉස්සෙල්ලා ඔන් වෙන්නේ මේ උඩ ට්‍රාන්සිස්ටර් එක කියලා. එතකොට මේ කලෙක්ටර් එකට වැටිලා තියෙන 300 වෝල්ට්ස් හින්දා ධාරාවක් ගලනවා මේ ට්‍රාන්සිස්ටර් එක හරහා. ඒ ධාරාවම මේ ප්‍රොපෝෂනල් ඩ්‍රයිව් winding එක හරහා ගලනවා. ඊට පස්සේ switching transformer එකේ primary winding එක හරහා 150 volts point එක වෙත යනවා. ඒ ධාරාව මේ උඩ transistor එකේ drive winding එක හරහා positive voltage එකක් ඇති කරනවා. මේ වැඩිපුර voltage එක සහ current එක නිසා උඩ transistor එක පූර්ණ වශයෙන් on වෙනවා. ඒ සමගම මේ ධාරාව හින්දම මේ යට transistor එකේ drive coil එක හරහා negative voltage එකක් ඇති කරනවා. ඒක ප්‍රතිඵලයක් වශයෙන් යට ට්‍රාන්සිස්ටර් එක පූර්ණ වශයෙන් ඕෆ් අවස්ථාවේ තියාගන්නවා. ට්‍රාන්සිස්ටර් දෙකම ඔන් වෙන්න දෙන්නේ නැහැ එකවර. ට්‍රාන්සිස්ටර් දෙකම එකට ඔන් නොත් කරන්ට් එක ට්‍රාන්ස්ෆෝමර් එකේ ප්‍රයිමරි කොයිල් එක හරහා නොගිහින් ට්‍රාන්සිස්ටර් දෙක හරහා ගිහිල්ලා ෂෝට් වෙලා ලොකු විනාශයක් වෙනවා. ටික වෙලාවකට පස්සේ මං ඉහත වේව් ෆෝම්ස් ටික පැහැදිලි කරනකොට කිව්වා වගේ මෙතන වෝල්ට් 300කට නගිනවා. එතකොට මෙතනයි මෙතනයි දෙකම වෝල්ට් 300යි. ඒක නිසා බේස් එමිටර් හරහා තිබ්බ 1.9 වෝල්ට්ස් බයසිං වෝල්ටේජ් එක බිඳුවට වැටෙනවා. උඩ ට්‍රාන්සිස්ටර් එක ඔෆ් වෙනවා. මම ෆ්ලයි බෑක් ටොපොලොජි එක කියලා දෙනකොට කිව්වා ඉන්ඩක්ටර් එකක් හරහා කරන්ට් එකක් යවන්නත් අමාරුයි යන්න ගත්තට පස්සේ නවත්තන්නත් අමාරු කියලා. ඉතින් මේ වයින්ඩින් දෙක හරහා යන ධාරාවත් ඒ වගේම තමයි. කරන්ට් එක යන එක නැවතුන හැටියේ මේ වයින්ඩින් එකේ ධන ඍණ මාරු වෙනවා. ඒකම දැන් යට ට්‍රාන්සිස්ටර් එකට ඔන් වෙන්න අවස්ථාවක් එනවා. යට ට්‍රාන්සිස්ටර් එක හරහා යන කරන්ට් එක නිසා මේ ප්‍රොපෝෂනල් ඩ්‍රයිව් කොයිල් එකේ මේ පැත්තට ධාරාවක් ගලාගෙන යනවා. ඒ ධාරාව නිසා වයින්ඩින් එකේ ඍණ පැත්තට වෝල්ටේජ් එකක් හට ගන්නවා. නමුත් යට ට්‍රාන්සිස්ටර් එකේ ඩ්‍රයිව් වයින්ඩින් එකේ ධන දිශාවට වෝල්ටේජ් එකක් හට ගන්නවා. ට්‍රාන්සිස්ටර් එක පූර්ණ වශයෙන් ඔන් වෙනවා. ඒ වගේම උඩ ට්‍රාන්සිස්ටර් එක පූර්ණ වශයෙන් ඔෆ් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ සයිකල්ස් 3-4ක් යනකොට සෙකන්ඩරි එකේ ඔක්සිලරි වයින්ඩින් එකේ යම් වෝල්ටේජ් එකක් හට ගන්නවා. ඒ වෝල්ටේජ් එක ඇති සෙකන්ඩරි සයිඩ් එකේ තියෙන TL494 එකට සප්ලයි වෝල්ටේජ් එක සපයනවා. ඊට පස්සේ TL494 එකෙන් වැඩේ බාර ගන්නවා. මම ඔයගොල්ලන්ට ඔසිලෝස්කෝප් එක දාලා පෙන්නන්නම් SMPS එකක් ස්විච් ඔන් වෙන පළවෙනි මයික්‍රෝ සෙකන්ඩ්ස් කීපය. මයික්‍රෝ සෙකන්ඩ්ස් 70වත් 100ත් අතර කාලයක් යනවා SMPS එක හරියටම ඔන් වෙන්න. මෙතනදී තමයි අපි SMPS එක ඔන් කරන්නේ. මේ කාල පරාසයේදී ට්‍රාන්සිස්ටර් දෙකේ ඉස්සලා පැහැදිලි කළා වගේ ඔසිලේෂන් පීරියඩ් එක. මෙතනින් පස්සේ තමයි හරියට TL494 එක හින්දා ස්විචින් පටන් ගන්න. ඉතින් මම හිතනවා මේ දිගු පැහැදිලි කිරීමේදී ඔයගොල්ලෝ මාත් එක්ක රැඳිලා හිටියා කියලා. මොකද මේක කියලා දෙන්න ලේසි නෑ වගේම
අහන් ඉන්නත් ලේසි නැහැ කියලා මම දන්නවා. තව දේවල් තියෙනවා මේ SMPS වල කතා කරන්න සහ පෙන්වන්න. උදාහරණයක් වශයෙන් asynchronous SMPS කියන්නේ මොනවාද? synchronous SMPS කියන්නේ මොනවාද? එතකොට continuous current mode කියන්නේ මොකද්ද? discontinuous current mode කියන්නේ මොකද්ද කියලා oscilloscope එකේ පෙන්වන්න පුළුවන්. SMPS transformer එකේ BH curve එක oscilloscope එකේ පෙන්වන්න පුළුවන්. මේ වගේ දේවල් දැනගන්න බලන්න කැමති නම් comment එකක් දාන්න. මම ඉදිරි වීඩියෝ වල ඒවා එකතු කරගන්න බලන්නම්. එහෙනම් නැවත හමු වෙනතුරු ආයුබෝවන්.